ලයි කියනවා ලේ කියනවා. මොකක්ද මේකේ වෙනස? දෙකම එකයි වගේ මට නම් තේරෙන්නේ. ලේ ඩවුන් ද වෙපන් කියන්නේ ආයුධ බිම තියන්න. එතකොට ලයි ඩවුන් ද වෙපන් කිව්වොත් වැරදිද? මොකද මං ඇමරිකාවේ ගියාම කඩ ඇනගන්න බෑනේ, හරියට පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් මල මගුලයි. අර ගෑණි මාව කයි. එනවා එනවා පද්ද පද්ද. Katoda, did you bring my puppy? Yes, yes, I brought it. Please lay it on the bed. Anna lay kiwa. Hey, like it on the bed. Lay it on the bed. Ehema kiyanna ba. Me gæniken ehuwoth ehema meya hithuna man dannae kiyala. Theeruma. Me api gura hamba vela meke pataluma liha gannone leeda layida. Lee daanna puluwan kohida? Lay daanna puluwan kohida kiyala. Hey, Katoda, what's up for me? How are you doing? I'm doing well, and you? Me, hari, wadanne. Me, mang aave lai saha le athara wenasa hoya ganna. Me naththam ariyat ekak vaasaya karanna mata hari amaru wenama dannane. Me den tika bara wachana walin kotanawa. Me bandama kohoma thiyeyi dannne. Annanne e hinda right. Matath me lesson ekak nathuwa hitiye. Right. Ehenam ada api karamu le versus lai. Right. අපි මෙහෙම ගමු. යමක් බොහොම පරිස්සමින් තියනවා කියන්නේ ලේ. ඔව්. මට දෙන උදාහරණයක් මිත්‍රයා. මොකද අරයා කිව්වේ උදේ please lay it on the bed කිව්වා. එයාගේ පපියා ගැන කිව්වේ පරිස්සමෙන් ඇඳ උඩ තියන්න කියලා නේ කිව්වේ. අන්න හරි. ඔය තියෙන්නේ. අපි ලේ කියන්නේ කිසියම් දෙයක් විසිකරනවා දානවා කියන අර්ථය නෙමෙයි. හරි? හරි. පරිස්සමෙන් තියන්න කියන අර්ථය. Right. එතකොට අපි ලයි කියන්නේ මොකද්ද? කියන්න කිව්වේ ලයි කියන්නේ හාන්සි වෙනවා නැත්නම් වැතිරෙනවා කියන අර්ථය. ලයි ඩවුන් කියන්නේ හරි. අන්න රයිට්. අපිට පුළුවන් ඇඳේ හාන්සි වෙන්න නිදා ගන්න. එහෙම නැත්නම් පුටුවේ හාන්සි වෙන්න පුළුවන්. අර කවුච් එකේ පුළුවන්. සෝෆා එකේ පුළුවන් නේද? හරියට හරි. අපි දැන් බලමු මේ වාක්‍ය වලට යොදන්නේ කොහොමද කියලා. කොහොමද past tense මොනවද? past participle මොනවද? මොකද ඒවා ටිකක් confusing. ඒ හින්දා වැදගත්. Confusing. Confusing නෙමෙයි කොටෝඩ. Confusing ඒ කියන්නේ අවුල් සහගතයි. Right. අපි බලමු මේ chart එක. Right. අපි lay ගත්තොත් එහෙම ඒකේ present tense එක ඒ කියන්නේ වර්තමානය lay. ඒකේ past tense එක laid. එතකොට ඒකේ past participle එකත් laid. ඒ හින්දා participle එක ගැන වැඩි වද වෙන්න ඕනේ නැහැ. ඒකත් ලේට්. රයිට්. අපි ගමු උදාහරණ ටිකක් කියන්න බලනකොට උඩ ලේ දාලා උදාහරණ කීපයක්. Please lay the plate on the table. කරුණාකරලා පිඟාන මේසෙ උඩ තබන්න. මේසෙ උඩ දාන්න නෙමෙයි මේසෙ උඩ තබන්න. පරිස්සමෙන් තියන්න. Chicken lays eggs. දාන්න කුපුල බිත්තර දානවා. නෑ මේ කිකිලි රයිට්. කිකිලි පරිස්සමෙන් විතර දාන්නේ. බිත්තර විසි කරන්න නැහැනේ. ඒ හින්දා ලේ. You can lay the baby in the cradle. අන්න ඔයාට පුළුවන් බබාව තොටිල්ලේ තියන්න පරිස්සමින් කියන එක තමයි ඒ කියන්නේ. Right. දැන් අපි past tense එකෙන් දෙන්න බලන්න අපි lay දාලා. Past tense එක මොකද්ද? Laid නේ. Right. He laid the keys on the chair. එයා පුටු උඩ යතුරු තිබ්බා. He laid his coat over a chair. එයාගේ coat එක පුටුවක් උඩින් තිබ්බා. එහෙම නැත්නම් දැම්මා හැබැයි පරිස්සමින්. The enemy laid down the arms. අහන්න හතුර ආයුධ බිමින් තිබ්බන්නේ. යටත් වුණාම ආයුධ විසි කරන්නේ නැහනේ. යටත් වෙච්ච බබංග වන්න ආයුධ බිමින් තියනා වගේ දෙයක් තමයි ඒ කියන්නේ. Right. හරි. අපි දැන් බලමු past participle එකෙන්. මං කිව්වා ඒකත් laid කියලා. දෙන්න බල උදාහරණයක් මිත්‍රයා. She has laid the baby in the bed. අහන්න බබාව ඇඳේ පරිස්සමින් තියලා. Right. The enemy has laid down the arms. හතුර ආයුධ බිමින් තියලා. He has laid his coat over a chair. එයාගේ coat එක පුටුවක් උඩින් තියලා. Past participle. ඊළඟට බලන්න මේකත් මේකේ present participle form එක. ඒ කියන්නේ අපි අර ing දාන්නේ. හරිද? ඒක නිකම්ම lay. අපි නිකම් උදාහරණයක් බලමු. She is laying the baby in the bed. බබාව ඇය පරිස්සමෙන් ඇඳ උඩ තියමින් ඉන්නේ. He is laying his coat over a chair. එයාගේ coat එක පුටුවක් උඩින් තියමින් ඉන්නේ. The enemy is laying down the arms. හතුරා ආයුධ බිමින් තියමින් ඉන්නේ. Right. බලන්න
මේ හැම අවස්ථාවකදීම අපි ලේ දානකොට කිසියම් දෙයක් තමයි ලේ කරන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් අන්න ඒ වගේ අවස්ථාවක අපි හඳුන්වනවා. ඒ කියන්නේ ලේ කියන්නේ ට්‍රාන්සිටිව් වර්බ් එකක්. අපි වෙනම කරනවා ට්‍රාන්සිටිව් සහ ඉන්ට්‍රාන්සිටිව් වර්බ්ස් ගැන දැනට අපි නිකන් මතක තියාගන්නේ. මේ ලේ කියන්නේ ට්‍රාන්සිටිව් වර්බ් එකක්. රයිට්. අපි දැන් බලමු ලයි කියන යෙදුම. ලයි කියන්නේ යාළුවනේ හාන්ස් වෙනවා මතක තියාගන්න. අපි ඉහතින් සඳහන් කර ලේ එකත් එක්ක මෙතන කිසිම සම්බන්ධයක් නැහැ. ඒක පරිස්සමින් තියෙනවා ලේ මේක හාන්සි වෙනවා ඒක ලයි. හරි මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. මං හිතේ දෙක අතර මොනවා හරි කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. නෑ කොට උඩ මේකේ ප්‍රසන්ට් ටෙන්ස් එක තමයි ලයි. හැබැයි මේකේ පාස්ට් ටෙන්ස් එක ලේ. දැන් ඒක නර උඩ ලේ එකත් එක්ක කිසිම සම්බන්ධයක් ඇත්තෙම නැද්ද? අර මං කිව්වේ කිසිම සම්බන්ධයක් නැහැ දෙන්න අතර කොටෙම දෙන්න අඳුරන්නේවත් නැහැ. හැබැයි එකම නම. එකම නම තියෙන ඉන්නවනේ. දෙන්නට දෙන්න අඳුරන්නේ නැති. අන්න ඒ වගේ තමයි බලන්න ඒක ලයි එකේ පාස්ට් ටෙන්ස් එක ලේ. හරි? ඒකේ පාස්ට් පාටිසිපල් එක ලේන්. ඔව් මේ ලේන් කියන යෙදුම වැඩි පාවිච්චි වෙන්නේ නැති යෙදුමක් වෙනකොට දැනගන්න එක හොඳයි. මොකද ඊට උගන් යෙදෙන්න පුළුවන්. ඒක ලේන් L A I N ඊළඟට ප්‍රසන්ට් පාටිසිපල් එක ලයින් L Y I N G ලයින්. දැන් දෙන්න බලන්න උදාහරණ කීපයක් මිත්‍රයා ලයි කියන යෙදුම දාලා හාන්සි වෙනවා කියන යෙදුම ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් කියන්න බලන්න. Please lie down. කරුණාකර හාන්සි වෙන්න. Do you want to lie down on the sofa? Sofa එකේ හාන්සි වෙන්න ඕනේද? ඔයාට? We can lie down on the floor. අපිට පුළුවන් බිම හාන්සි වෙන්න. මෙන්න මේ rest එකක් ගන්න වගේ යන්නේ right. දැන් දෙන්න බලන්න උදාහරණ ටිකක් මේකේ past tense එක දාලා. මොකද මං කිව්වේ lie කියන එකේ past tense එක? Lay. උදාහරණ. She lay down in the bed all night. ඇය මුළු රෑම ඇඳේ වැතිරිලා හිටියේ. කියන්නේ හාන්සි වෙලා හිටියේ. I lay down to sleep for a while. මම ටිකක් නිදාගන්න ඇල වුණා. He lay there for hours. එයා පැය ගණක් ඉතන වැතිරිලා හිටියා. Right. දැන් අපි යම් කොට උඩ past participle එකට. ඒකෙන් දෙන උදාහරණ කීපයක් බලන්න. ඒක lay. He had lain there for 2 hours. එයා ඉතන පැය දෙකක් තිස්සේ වැතිරිලා ඉඳලා. He has lain down to sleep. එයා නිදා ගන්න වැතිරිලා එහෙම නැත්තම් හාන්සි වෙලා තියෙනවා. She has lain in bed for a long time. ඇය ඇඳේ හාන්සි වෙලා ඉඳලා තියෙනවා සෑහෙන වෙලාවක්. සෑහෙන කාලයක්. Right. දැන් අපි බලමු present participle එක මොකද්ද කොට උඩ? Lying කියලා නේ කිව්වේ? I found her lying on the ground. මම ඇයව හොයාගත්තා. බිම වැතිරිලා ඉන්නවා. The body was lying on the kitchen floor. අන්න මේක ඛේදජනක අවස්ථාවක්. සිරුර කුස්සියේ පොළොව මත වැතිරිලා තිබුණා. අන්න ඒ වගේ අවස්ථාවලත් අපිට පාවිච්චි කරන්න පුළුවන් lying කියලා. She is lying in bed. ඇය ඇඳේ වැතිරිලා ඉන්නවා. අන්න දැන් වැඩේ පැහැදිලිද කොට උඩ මහත්තයා? පැහැදිලි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද කියන්නේ අහන්න දැන්? අහපම් බං ඕන දෙයක්. අපි බොරු කියනවා කියන්නේ ඒකත් මේ විදිහටම නේද මේ ස්පෙල් කරන්නේ? අන්න ලයි ලයින්. අන්න එකම විදිහ පෙන්නුම් කරන බව ඇත්ත කොට උඩ ඒත් අර්ථය වෙනස්. ඒ වගේම බලන්න මෙතන past tense එකක් වෙනස්. ඒ වගේම past participle එකක් වෙනස්. බලන්න මේ වගුව හොඳට මේකට අනුව මේක ස්පෙල් කරන්න එකම විදිහට නමුත් අර්ථය වෙනස්. එහෙනම් යාළුවනේ අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න, share කරන්න. දිගටම අපිත් එක්ක ඉන්න. දැන් පාඩම ඉවරයිනේ. මම යන්නද? ඇයි මේ හදිසිය ඉස්ත කොට උඩ? She must be lying on the sofa. So I think I must go now. Oh my god. Tell me what's the reason for you to go? නෑ. අරය දවල්ට කාලා පොඩ්ඩක් ඇල වෙන වෙලාව. යෝ ඉතින් ඉතින් මං ගිහිල්ලා පොඩ්ඩක් දන්නේ දැන් මට තේරුනේ. ආව ගුඩ් ලක් විත් දැට්. See you soon. Bye.